channel 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද පාස්කුවිරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහනින් ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් පිහිටුවීමට රජය අපේක්ෂා කරන බව බවත් දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සමාලෝචනයක් කිරීම සඳහා දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව අනාගතයේ පිහිටවන පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභා වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. දැන් පාස්කුවිරිදා ප්‍රහාරය සිදුවෙච්ච දවසේ ඉඳන් මේ දක්වා මේ පිළිබඳ විමර්ශනය කරන්න විමර්ශන කොමිෂන් සභා දෙකක් මලල්ගොඩ කොමිෂන් සභාවත් ඒ වගේම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවත් කියලා කොමිෂන් සභා දෙකක් පත් කෙරුවා. ඊට අමතරව පාර්ලිමේන්තු තේරීම් කමිටුවකුත් පත් කරා. ඒ වගේම මේ වාර්තා මගින් නිර්දේශ ගණනාවකුත් ඉදිරිපත් වුණා. ඒ වුණත් ඒ කිසිවකින් මේ දක්වාම බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල නොලැබිච්ච බව මුළු රටම දන්නවා. ඒ වයින් සිදු එකම දේ තමයි මහ ජනතාවගේ මුදල් රුපියල් මිලියන ගණනක් ඒ වගේම කාලය මහ ජනතාවගේ නාස්ති වීම. එච්චරයි ඒ කොමිෂන් සභාවෙලුත් පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවෙලු සිද්ධ වුණේ. මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් බලාපොරොත්තු නොවෙමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම සහ තවත් විශ්‍රාමික විනිසුරුවරයෙකුගෙන් නායකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම තවදුරටත් ජනතා මුදල් සහ කාලය නාස්ති කරන ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපිට විශ්වාස නිසා අපි මේ යෝජනාව පිළිගන්නේ නැහැ. අපි මේ විහිළු සහගත උත්සාහය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන. එසේම මේ රටේ සාධාරණ සහ යුක්තිගරුක ජනතාවත් මේ උත්සාහය නොපිළිගන්නා බව අපිට විශ්වාසයි. ඒ නිසා අපි යෝජනා කරනවා කඩිනමින් සිදුවිය යුතු ක්‍රියාවලිය. එක channel 4 නාලිකාව තමන්ගේ වාර්තා වැඩසටහනින් හෙළිදරව් කරන ලද පාස්කුවිරිදා ප්‍රහාරය පිටුපස තිබුණායයි කියන කුමන්ත්‍රණය ආ බැඳුන සියලු වැදගත් කරුණු වගේම ඒ හා සම්බන්ධයයි හෙළිදරව් කර ඇති පුද්ගලයන් පිළිබඳව වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදු කර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තාවලින් හෙළිදරව් වූ නමුත් මේ දක්වා නිසි විමර්ශනයට ලක් නො වූ කරුණු පිළිබඳවද අපක්ෂපාතී සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නට ඕනේ. මේ විමර්ශනයට ලක් වෙන චෝදනාවට ලක් වෙලා තියෙන බුද්ධි අංශල වගේම පොලිස් පොලිසියේ ඉහළ නිලතල හොබවන සියලු නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යයි. ඒ වගේම පාස්කුවිරිදා ප්‍රහාරයේ වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නමුත් තවමත් ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන අංශයේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේද සේවය මෙම විමර්ශනයේ නිමාවනතුරු අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යයි. විමර්ශනයක් ආපහු සිදු කරන්න අවශ්‍යයි. ඒ සිදු කරන්න ඕනේ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රියාපිළිවෙළවල් අනුගමනය කරමින්. එතකොට තමයි අපිට විශ්වාස කරන්න පුළුවන් පිළිගන්න පුළුවන් තීරණ තීන්දු ඒ විමර්ශන කමිටුවෙන් එන්නේ. විහිළුවක් නේ ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ ඔක්කොගේම ජනාධිපතිවරයානේ. සීලු ආගමිකයන්ගේ සීලු ජාතීන්ගේ මේ රටේ ඉන්න හැම කෙනාගේම ජනාධිපතිවරයා. එතකොට එයා යම් ආගමික කණ්ඩායමකට හෝ යම් ජාතිකට අයිති කණ්ඩායමකට හෝ යම් සේවයක් කරාම
ඊට පස්සේ ඒක ගැන නම් දොඩවන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ ඒක ඒක එයාගේ යුතුයකම සහ වගකීම මේ රටේ ජනතාවට ඒ අවශ්‍යතාව ඉටු කිරීම එතකොට දැන් එයා කියන්නේ ඒක එහෙම කරපු නිසා මම මේ ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරපු නිසා එයා මොන වැරද්ද කළත් මිනිස්සු කටවහගෙන ඉන්නවද ඒක කරන්නේ කියලා අපි කියන්නේ එහෙම කරන්න අපි ලෑස්ති නැහැ ඒක නිකන් මේ අල්ලසක් ලබා දුන්නා වගේ නේ කියන්නේ දැන් මොනහරි දීලා කියන කටවහගෙන හිටපල්ලා කියලා. ඉතින් අපි කටවහගෙන ඉන්නවනේ. ඒ එහෙම ඒ ජනාධිපතිවරයාගේ තියෙන මට්ටම අපිට තේරෙනවා එතකොට. ඒ නිසා ඒකට අපි ලෑස්ති නැහැ එහෙම. මම මේ ටිකක් කියන්න ඕනේ. ඒ කියන්නේ ওই නිවේදනයේ සඳහන් වෙනවා මේ මගේ කාලේ CID එකේ කිසි දිනක මාරු කරේ නැහැ කියලා. අමූලික බොරුවක්. මට තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයෙක් හිටපු ජනාධිපතිරේ තාමත් ජනතාවගේ මුදලින් යැපෙන ජනාධිපතිවරේ ওই විදිහට බොරු කියන්න පුළුවන්ද කියලා. දැන් ඒක බොහොම පැහැදිලි අපිට ඕනනම් තොරතුරු තියෙනවා කවද මාරු කරේ කවදද මාරු කරේ කියලා. තානි අබේසේකරව මාරු කරේ නැද්ද? ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවලා දින තුනකින්. ඒකට උත්තර දෙන්න ඕන හිටපු ජනාධිපතිවරයා මාරු කරේ නැද්ද? 20 දෙනෙකුට අධික පිරිසක්ව මේ පරීක්ෂණය විමර්ශනය කරමින් සිටි CID විමර්ශකයන් 20 දෙනෙකුට වැඩි පිරිසක්ව මාරු කරේ නැද්ද? එහෙම මාරු කරේ නැහැ කියලා කියනවා නම් තවදුරටත් අපි ලෑස්ති කවද මාරු කරේ කවදද මාරු කරේ කියලා තොරතුරු ඉදිරිපත් කරා. ඒ නිසා මේ විදිහේ බොරු කියලා ජනතාව මුලා කරන්න එපා. තවදුරටත් ඉස්සෙල්ලත් එහෙම කළා තවදුරටත් එහෙම කරන්න එන්න එපා. අපි ලෑස්ති නැහැ. මේ රටේ ජනතාවවත් අපිවත් ලෑස්ති නැව බොරු වලට මුලා වෙන්න. ඉතින් ඒ කාරණා දෙක මම හිතන්නේ ඉදිරිපත් කරාම ඇති එයාගේ නිවේදනය පිළිබඳව. ඒතර මුළු නිවේදනය ගැනම අපිට හිතා ගන්න පුළුවන්.